ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවෙන් තමන් ඉවත් කිරීමට එරෙහිව අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන සහ ටී.බී. එකනෑක යන මහතුරුන් ඊයේ දිනේ ඉවත් කරනු ලැබුවා. එම ඉවත් කිරීම සම්බන්ධව පක්ෂ සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ අත්සරින් යොත් ලිපි ලැබුණු බව එම මන්ත්‍රීවරුන් සඳහන් කළා. ඔවුන් ප්‍රකාශ කළේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට එරෙහිව ක්‍රියා කිරීම තමන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට හේතු ලෙස එහි දක්වා ඇති බවයි. ඊයේ දිනේ වෙනකොට ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරයි කියලා. ඉතින් මේකට කිසිම හේතුවක් දන්නලා නැහැ. පක්ෂයේ සභාපතිවරයා හැටියට අතිගරු මෛත්‍රපාල සිරිසේන මහතුමාගේ අසනින් පක්ෂයේ සභාපතිවරයා හැටියට තමයි මේ ලිපිය අපිට එවල තියෙන්නේ. අපි කරපු වැරද්දක් ඒවා මොනවත් ඒක සඳහන් කරලත් නැහැ. මෙහෙම ලිපියක් කියවීම පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න මේ පිළිබඳව සහනයක් ඉල්ලලා. මම හිතන්නේ රත්නපුරයේ රැස්වීම පැවැත්වීමට ලොකු ප්‍රෙෂරයක් ආව අපේ ජනතාවගේ. ඊට පස්සේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඇයි පෙනී හිටින්නේ නැද්ද කියලා. ඒ අනුව මටත් රත්නපුරේ වේදිකාවට නැගින්න සිද්ධ වුණා. ඉතින් මං හිතන්නේ ඒ කාරණේවත් දාලා ලියුමේ වල නැහැ. ඒක වෙන්න ඇති කියලා මම අනුමාන කරනවා. මේ අපේ මධ්‍යම කාරක සභිකත්වය අවශ්‍ය කිරීමට. මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් චන්ද්‍රසේන මහතා. නෑ අපිට දොස් කියන්න බෑ. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර සහ උදේ ගම්මන්පිල මහත්තුමාලාට. එතුමාලා සඳහනේ 158ක් ඡන්දය ලබා දෙන්න කටයුතු කරපු අය. ඉතින් එතුමාලා ඉල්ලන්නේ අගමැති අපේක්ෂකත්වයේ දෙන්න කියලා. ඉතින් ඒ නිසා පක්ෂ නායකයන්ට මේ වෙනකොට ඒ තීන්දුව ගන්න තිබුණා. ඒ තීන්දුව නොගන්න නිසා තමයි මේක දිගින් දිගට ඇදලා යන්නේ. ඉතින් ඒ සාධාරණත්වයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පක්ෂයේ විසින් ඉටු කරනවා නම් පක්ෂයේ බේද බින්න වෙන්නේ නැහැ. මේ අපිට කෙළි රජුරුවන්ගේ තීන්දුවාගේ දඬුවම් ලැබිය යුතු අය ලබන්නේ නැතුව නොලැබිය යුතු අය තමයි අපි අද ලබන්නේ. අපි වැරද්දක් කරලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් අදාළ මන්ත්‍රීවරුන් සූදානම් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙන් තමන් මෙතෙක් දරූ අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දුරනිල් ආස්වන බව නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමල වීර දිසානායක මහතා සඳහන් කළා. අපිට මහින්ද රාජපක්ෂ මහත්තය අවශ්‍යයි, එතුමාගේ සහාය මේ පක්ෂයට අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. පොඩි පොඩි කාරණාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ පක්ෂය ගොඩනගන්න දායක වෙච්ච දායක වෙන නායකයෝ පළවා හරිනවා නම් අපිට තවදුරටත් මේ පක්ෂය ගැන විශ්වාසකින් කටයුතු කරන්න බෑ. ඒකට විරෝධය පළ කරමින් මම අද දින සිට අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්සෙනවා. නිවාඩු අවසන් වෙච්ච ගමන් මම ඒ ලියුම පක්ෂයට බාර දෙනවා. අස්කිරි මහනා හිමියන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් රජය ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණත් අද දිනේද රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන විවෘතව තබා ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳව අප කළ සොයාබැලීමක් මේ. අද දිනේ ජාතික ශෝක දිනයක් බවට රජය ප්‍රකාශයට පත් කළේ අස්කිරි මහනා හිමියන්ගේ අවසන් කටයුතු යෙදී තිබූ හේයින්. දිවයින පුරා සියලු සුරාසෙල් සහ මස් අලවිසෙල් පමණක් නොව සාමාන්‍ය ව්‍යාපාරික ස්ථාන පවා වසා තැබුවේ මහනා හිමියන්ට ගෞරව දැක්වීමක් ලෙසටයි. නමුත් අද දිනේ පුරාවට රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙලෙස විවෘත කර තිබූ අයුරු අප ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ කැමරාවේ සටහන් වුණා. සුරාබද දෙපාර්තමේන්තු විසින් ඉල්ලීමක් කර තිබෙනවා සියලුම සුරාසැල් අද දින වසා තබන ලෙසට. ඒ පළාත් පාලන ආයතන විසින් මස් වෙළඳ සැල් අද දින වසා තබන ලෙසට ඒ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ක්‍රියා කිරීම ඒ සැමගේ වගකීම යුතුකම වෙනවා. බලපත්‍ර සහිතව මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදෙන ස්ථාන පවා වසන ලෙසට කරන ලද ඉල්ලීමක් තිබෙනවා. ඔවුන් සියලු දෙනාගේ වගකීම මෙවන් ශෝක දිනයක තම තමන්ගේ එම කටයුතු නවතා තැබීම. අස්කිරි නාහිමියන් වෙනුවෙන් ජාතියම ශෝකය පල කරද්දී
යම් පිරිසක් පමණක් මුදල් සෙවීමේ හුදු පරමාර්ථය මතම පිහිටා මිලිස කටයුතු කිරීම කනගාටුවට කරුණක්. අදවැනි දවසේවත් මේක ටික නතර වෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් නතර වුණේ නැහැ. මේක රටේ අභාග්‍යයක් කොට අපි සලකන්නේ. මොකද පාසල් යන දුවා දරුවන්, ඒ වගේම තරුණ වැඩිහිටි හැම කෙනෙක් වගේ මේවට සහසම්බන්ධ වෙනවා. මේවා තුරන් කරනවා නම් මේ සමාජයේ යහපත් සමාජයක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ අතර රේස් බයි රේස් සෝදු මධ්‍යස්ථානවල සේවකයන්ට සිංහල හින්දු අලුත් අවුරුදු දිනේත් රාජකාරියට වාර්තා කරන ලෙසට ඔවුන්ගේ කළමනාකාරීත්වය විසින් දෙනුම් දී තිබෙනවා. රජය හෙට සහ අනිද්දා දෙදින විශේෂ නිවාඩු දිනයක් ලෙසට නම් කර තිබෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ ඇති වැදගත්කම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම රේස් බයි රේස් සෝදු මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඉහළ කළමනාකාරීත්වය පසුගියදා එම මධ්‍යස්ථානවල ශාකා කළමනාකරුවන්ට නියෝග කර ඇත්තේ හෙට සහ සිංහල අලුත් අවුරුදු උදාවන අනිද්දා දිනේත් රේස් බයි රේස් සෝදු මධ්‍යස්ථාන විරුද්ධව තවර ලෙසටයි. මේක මානසික හිසරදයක්. මොකද හේතුව අපි සිංහල අලුත් අවුරුද්දට අපේ නිවාඩුවක් නැහැ. ළමයි ලැබිටත් එක්ක අපි ඉන්න ඕනේ. ඒ කිසිම දෙයක් නැහැ. දරුවෝ බලා ඉන්න අපි එනකම්, ගෑණි බලා ඉන්න අපි එනකම්. ඒ කිසිම දෙයක් නැහැ. මොකද්ද මේ වැඩේ? මේ වැඩ කරන සියලු දෙනාම මේ මානසික තත්ත්වෙන් තමයි ඉන්නේ. පුද්ගලයාත් සමාජයත් විනාශයට පත් කරන රේස් බයි රේස් සෝදු මධ්‍යස්ථාන අද මුළු සමාජයේම ගිලගත් ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා. ජාතික ශෝක දිනයක්වත් ජාතියේ මංගල්‍යය ලෙස සැලකින සිංහල හින්දු අලුත් අවුරුදු දිනයවත් නොසලකා ක්‍රියාත්මක වන මෙම මහා පරිමාණ සූදු ව්‍යාපාරය සමාජයෙන් නැත් කිරීමට මේ කාලය නොවේද?